මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාවතුළින් වවිකාශය කිරීමට ප්‍රචාරයකිරීමට ධර්මදානය සිදුකිරීම සඳහා. ජපානේ ව්‍යපාර කටයුතුවල නිරතව සිටින තිළංගි ධනංජනා චන්ද්‍රසේන දියණිය, ජාතික ප්‍රවහන වෛද්‍ය ආයතනයේ පුත්තලම ශාකාවේ සේවේ නිියුතු ආනමඩුව දර්ශනගම පදිංචි, සුනේත්‍රා විමලවීර මහත්මිය ඇතුළු පවුලේ සැමවිසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරාතිබිවා. උතුම් වූ දර්රමදානයන්ගෙන් ජනිතවන්න වූ, මහාපුන් නිශක්තියෙන්, මීට අවුරුදු දෙකකට පෙර මියගිය ශාන්ති කුමාරිමෑනියන්ද, අවුරදුදත්ති සතරකට පෙරමියගිය සරත් විමලවීර ප්‍යානන්ද අවුරුදුද්දා හතරකට පෙරමියගිය සුගත් විමලවීර සොහුරාද කිරියත්තා කිරියම්මා ඇතුළු පෞුලේමියගිය සියලු ඥාතින් සීකර පින් අනුමෝදන් කිරීම සහ ඕවුන් මේ පින් ලබාගැනීමට සුදුසු ස්ථානයක සිටේ නම් මෙම පින් උපකාරී වී සසරින් බිදීමට හැකිවේවා එසේම ජපානේ ්‍යාපාර කටයුතු කරන ලංගි ධනංජනා දියනියගේ සියලු කටේතු, කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙනයාමට, කිසිදු රෝග්‍යයක්ත් බ්‍යයක්ක්, අතුරු ආන්තරාවකින් තොරව සුවසේ සිටීමටත් सुුනෙ ත්‍රාවිමලවීර ඇතුළු පවුලේ සියලු ඥාති හිතමිත්‍රාදීන්ගේ යහපත පිනිසාසත් නිවන් අවබෝධය පිනිසත් මෙම උතුම් වූ දර්මදේශනෙන් ජනිතවන්නාාවූ පුන්න කුසලය හේතු උපනිශ්‍රය වේවා එසේම ගෞරවනීය දේශකයන්නන් වහන්සේටද උතුම් නිර්වානවබෝධය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් දයිමා නිභික්කවේ වජ්්‍යානී. කතමානිදදේ දිිට්ඨ දම් වංච වජ්්‍යන්. සම්පරායංච වජ්ජං තීති තර්මාණ ශාස්සනාවෙහි සැදැහවර අනුග්‍රහක දායකත්වය දරන්න අවූ බෞතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන්දීම සඳහා ඉඩහස්රවෙන් කරගත්තාවු ලංකාවාසි ලෝකවාසි සැදැවතුනි අනුග්ගාක බවතුන් සසරේ ඇති බියකරු බව පැදිලි කරමින් නිව අවදක ගැනීම පිළිබඳ කරන ධර්මදේශනයක් කියල තමයි මාතෘකාවය ආරාධනය කරලා තිබෙන්නේ. සසරේ ඇති බියකරු බව ඇහැදිලි කරමින්. ඇත්තටම ලෝකසත්වයාට කිසියම් ආකාරයක හ දෙැලක් වැටලතිීෙනනවාගේ මේ තත්ත්වයන් පෙනෙන් නැති අන්දකාරයක් පවති නවමෝහන්දකාරය නිසා ඒසා ප්‍රෘතක් ජනභාවය තුළ සසර ගමන මාත් සැපෑතිකක් වසයෙන් තමයි ඔවුන්ට හිතෙන්නේ. නමුත් තථගතවරු පෙන්නන්නේ සසරින් මිදීමසු දුසුී කියෙනවචනය. මොකදර ගමනේ යන්න පුළුවන් ඕන කෙනෙකුට නකත් හැම මොහොතක දීම හැම තැනදීම විදන්නට බැහැ ඔබඔය කැර කෙන පුටුුවගේ යමක ස්ගිහින්තීනවන සංචාරයක හඩින් යන ඒවගේ හැමතැනදීමලියට බහින්න බෑ ම එක දරටවත් යන පිටිවීම වදරටක් එතනින් පමණයි එලිට එන්න පුළන් ආයත් නත්තම් ටෙන් අර ගමනටමයි අන්නේ වගේ ම සසරින් මිදීමට දරටුව බුදුරු පහළ වී දේශනා කර සහම් මැසරෙන් සෝත් සහහිෙන් කරන්න ඕන දෙයක් නමුත් සසර ඇවිදිනක ඕනෑම දෙයක් කර පහම කරන්න පුළුවන් දෙයක් ඕනෑම දෙයක් කියකේ තේරම පව්කම් පින්කම් දෙයන කර්ම කියන එක අකර කතා කරන්නේ කර්ම රැස් කරන මාර්ග කර්ම මාර්ග කියලා කර්ම මාර්ගයේ සුක්ක කර්මසාහ සුක්ක විපාක නැතුව අනවයි නවත් ඒවා ගෙවී නිම වෙන විට ආයෙත් යන්න වෙන්නේ සුක්ක මාර්ග ටද කම කන්න මාර්ගයටට කියන්න බෑ. ඒපලිම විස්තට ම තවටික් ඉදිරිපත් කරන්න ම මේ බුදුන් වහන්සේ පැහල්ලිරපු ු්‍රණ දුකන පපතය පව තින්නව වජනම් වූ සූත්‍රයක තියන්නවූ දන්ඩුවම් දෙකක් පිළිබඳව කතා කරලා ඒ බයන්කර බවතටිකක් තීවරු කරගඩ උත්සාා කරමු ජතනාරාේ වාසකරද දවස භික්ෂුන් වහන්සේ අමත ලබදුන් වහන්සේ ඔය මමහි මතක් කලාවු මේ වජ්්‍ය දෙකක් තියනවා කියලාපෙන ලති පජ්ජ කියනකතන ගන්නන්නේ වැරදි නැත්නම් අප රාධ කියන එක අපරාද දෙදකක් තිවා රපේ න තාාගතයන් වහන්සේ එතුකට ඒදක නම් කරන්න ඉහාත් වසියෙන් දඩුවම් ඇති අපරාදයහ පරලෝ විපාක ඇති අපරාදී කියලා අන පරලො විපා ඇති අපාදය කියනක ලෝකයේ දම්මල පැහැදිලි කරන්න නැහැ ඇතැමට නිරේ නවතන පවච්චි කරනයරුහම එඒහට එක ප්‍රබේද පිළිබඳව මකදය මනස මූලික කොරගත් ක්‍රියාවක් බැවින් සහ සිතෙන් ඒ සිදුවෙන් ආකාරය පිළිබඳව දකිඩ පුළුවන් ඥානයකින් තමයිඒව දකිද පුළුවන් වෙන්නේ තිබ්ව සෝත ජිප් ජක්කු පාචිත්තව ජානය වැනි. ඒ සාමාන්‍ය අසට ගෝචරණ දෙයක් නෙවෙයි ඒක. තගතයන් වහන්ස අදරනවා මයමක් අදහරනෝනම් ඒ කවුරුවත් කීවට නෙවෙයි කියන්නේ මම දැනගෙනම දැකලමයි කියන්න කියලා. යනුව මේ අදට අදාල නතත් එදා තිවිච්ච දනුවම් ටිකක් මේ එක තියෙනවා ම පාලීන් කියන්නකගත්තොත් කාලය යනවා මෙමයිතිබෙන්නේ. කතමංචික් ඉදිට්ට දම්මිකම් වජ්්‍යම් මොනවාද මේ හත්වාසින් තියෙන්නාව අද කියලා කියන්නේ. ඒකච්චෝ පස්සති චෝරෝ ආගුවාරි රජානෝ ගහහිත්වා විධා කම්ම කාරණ කාරයරය කාරොන්තෝ රජ්ජරුවෝ යම්යම් වැරදිකරු හම වැරදිකරුවන් අල්ලගන්නවා අල්ලගන රජකාලෙ තිබිච්ච දනුවන් ටිකක්තවයි මේ පෙන්නන්නේ අපරාධ කරන සොරුගෙන විවිධ කම් කටලු කරත් එකආදත්වයනවා මේ එරම් සාමානින් ම තියෙන වචන ටිකක් සරලකර වක කියන්න උත්සාහ කරන්නම් මොකද නැත්නම් ඔබේ යාට යන්ඩුවෙනවා දබදදී ගේ බාෂාවටආපහු හොල බලන්න්න කසෙන් තලයි වේවැැල්ලලින් තලයි එමනැත්නම් මුගුරින් තලයි අත්පාසිදී අත්සිදී පාසින්දී අත්පාසින්දී වෙනව තියෙනවා ත් වදයක් තින අපිට පාලියන් තිීනෙත් ඒක සිංහලට දාලති දෙක අද නැතිකක්වෙඩ ඇති හොල බැලුවත් වචන හොයාගත්තය හැකි මු ම බැදදි බැලුව ැහැ මට මතකයක් නෑ නිසා සංකමුන්්ඩික හන්්ඩක නම් වදයකරත් රහ රාහුමොක ජෝතිමාලක හත්ත පජ්ජෝතික ඔයතිෙන් ඒ වගේ ඒර්කවත්තික ජවීරකවාසික එන එකගේ වචන කීපයක්ති වෙනවා විවිධ ආකාරය අමා දඬුවම් ඒ වගේම තවයිතින් ඔය කපන කොටන තුවාල කරන වීධවාගයන් ම්. දෙතිස් සද කියරචල පාච්චි කරන තිඉන්නේ පිට පුච්චන හරි පිටට තෙල්වක් කරන හරි හමත් හම ඒ වගේම දෙවෙන නැත්තම් පිච්චන තෙල් ඇඟට හින එක ඒ සදහ සූදානන් කලා උසුනකින් ලවා කවන එක අපි දන්න විදිහට පණපිටින්ම උල තියන එක කඩුවෙන් හිසකපන එක එතකොට මේ විදිහට ඒ වද කරන්නේ තවත්තැනක පෙන්නන්නේ මනුස්ස ඉන්ද්‍රරිදුවන් දත්නවී. ඒ රාජකාරයක් ඒක දැක්කම් මේ වදවලට බියමිනිස්සූ ඒ වදඇට අදාළ වැරදි කරන්න ඇැතිවයින්ඩ පොළොම්ුවන්න තමයි ඒක කරනව කියලා පෙන ලතිවෙන්නේ. ඒ වගේ දරු අද කරමහ මටත් මේක විින්දනවකල බැක්කම මේ වරද කන්න ඇතිවේන්ට සිතහදාග්ඩ පාලනය කරගන්න තරම් ඔවුන්ට හැකියාවක් ඇතිවෙනවා කියන එක. එතකොට මෙහෙම ඉමහත් වදවේදනා දැක්කහම වදයෙන් බියපත් වනා වූ අය අන්න අයගේ මේ දාමරිකම් හොරමැරකම් කිරීම ආදී දවල්ලොලින් වලකිනවා. එදකොට ඉහාත් වාසෙන් විදිින්ට තිබෙන් අවූ අදවසෙන් තමයි ඔය ලංකාව ත අර්ටිකක්ව ස් ෙලාති වෙන අයිති. ඒ කාලවක්වානුල්ට අනු නින් සලකයි ඉංහ පැත්තට නුවනින් බලන්ඩුව වන කාරණය කාය දුෂ්චරිතයේවාක් දුෂ්චරිතයේ මනෝ දුෂ්චරිතය කයි වචනින් සිතින් කරන පස්ව් දක්ක සවත ලාද කොට ඇති සිත පිසුදුනොවෙන සිතේ ලෝබ දේස මෝ ැස්සන පිේන ද වලතමයි පෙන්න්නේ. පරලෝ ලාමකෝ දුක්කිපාක තුනෙන් මහම්බ වෙන්නේ මම මේමකරන්නේ නම් දුසිරිත් කරන්නේ නම් පයින් වචනින් කයවිිදිසිදුන මරණින් පසු අපාය නම් වූ දුර්ගති පිනිපාතනම් වූ නිරේ උපදිින්ඩ වෙනවනේද අන්න එතකොට ඒ ඒකම් පෙන්න්නනවා අහෙම මරණින් පස දවෙන්න වූ අපාගත උත්්පත්තියක් සම්බන්ධයෙන් ඇතිවෙන්නවු බියනිසත් මේ වජ්‍ය නැත්තන් අපරාධවලින් වලකින්ට හිතෙනවාගේ නූපදින්න නම් හොඳයි කියලා කාය දුෂ්චරිතය වෙනට කාය සුචරිතය පාවිච්චි කරනය කිය. කාය වචයව මනු හැම එකක්ම මෙවිදියට අනාගතයේ මරඩින් මතු දුගතිගාමීව වදවේදනා විදන්ද සිුවන කාරණාවයෙන් දැනගත් හම එහි අන්ඩ සිදුවන කාය වචී මනෝ දුෂ්චරිතයන්ගෙන් වලකිනවායි කිය අර නෝනින් කල්පනා කරන්න පුළුවන්නම්. නමුත් වරදෙහි බියදක්නා සුල්ලමෝ වර්දට බියව්ෝයි හික්මෙන්ට ඕනැකිල තමයි සික්ෂණය පෙනලා තිබෙන්නේ මෙහා මෙලෝ වසයෙන් ස පරලෝ වශයෙන් දක්න්න තිබෙනවර්ද දැන් මේක උදව්කරගන ම තවටිකක් එහාට මේ සසර කිරීම අඳුව පහැදිලි කරනකොට මෙවාට අපට මේ අපේ එසට කණට නැත්නම් අපට පෙනෙන නුවනට මේවායත් සබෑ ස්වභාවන් තරු ගඩ බැරිරමක් ස මජයට තිබෙනවා මොකද ඔවන් හිතන්නේ අපි වගේමයි ප්‍රේතියොත් භූතියොත් දෙවොත් බ්‍රහ්මයොත් කියලා අපි වගේම ලෝකයිතයෙන් අපි වගේම කණබුණය අපි වගේ නිර පපන් හපායින ලෝක කියල තමයි අපි අයකල්පනාගගන්නේ නමුත් එහෙම නෙවෙක ඇත් සිද්ධියය. මිනිසා විසින් කරනු ලබන ක්‍රියාකාරකම් තමයි මේ යටතේ සාවද්‍යානවදය නැත්නම් යහපත් අයහපත් කියල කතා කරන කර්ම දෙකට බෙදන්නේ නොත් ඒ කර්ම දෙකේ විපාකයේ තමයි අනනාගතය කියන්නේ එතකට ඒ තියෙන සැනද නැද්ද කියනෙ ෙව හොයන් දඔන විපාකය කර්මනං විපාක විට ඉට පස්ස ගන්න වවා බදුන් වහන් සඳහන් කළ උත්පත්ති ස්ථාන හතර පිළිබඳව අන්ඩ ජලාපජ සංසේජ සහ ඕපපාතික ය ඕපපාතික කේන වචන තේරුම මට මතකයි මේ කවද මන්දන්න මට ලංගීත්කිව ය ඔලිවෙන්න උකුුණ ඕපාතික සත්‍යයෝ කියලා න ඒ හැදන්න පුංචි විත්ත රක ද්‍රබ්්‍ය සංකයාත ආහාරගන හැත්‍යය කවුරුත් තෝපාතික නැහැ මතක තබග එතකොට මේක තේරුම් ගන්න පහසුම විදිහ බුදු සමය තිබෙනවා ඔබ බාහිර ලෝකෙ සමග ජවත් ෙන්ද ගිහාම බාහිර ෝක තින්දව ලාස්සර නොව සිතේ ලකයක් හදාගන්නවා ඔබේ සිතේ ලෝකතියන ලෝකෙ කොයි වගේට ලොබට ඉඳ ගහාම දනගන්න පුළුවන් මේ ලෝක ඉරහෝ හඳහෝ මේ ලෝකෙ වාහනොෝ මොකක්වත් ඕන ඒකට මෙහි ඇතුරුරලා හදාගත්ත පරිදි සුකේ නංසුක දුක්කේ නන්දුක. තැන් මෙහෙම මේ අධ්‍යාත්මික අයතන හයක් කදාගත්තහම අධ්‍යාත්මික යත හ දුක්ක සතතිි කළලබුදුන් වහන්තේ වදාරන්න ය ඒක නිදහස්සෙන්ට බෑ ඒක ඊට පස්සෙ හිස් නෑ තියනෝයාට දැන්ම මෙලෝ ජීවත් වෙල නිදයන ක කියලාක කෙනෙක් තර දිට මෙලෝ යාමන මේ පරලෝ යමක් නමුත් යින් වෙලා නති සයක අපි එහම පිළි ගන්න න. ර යන්න තමන් හදාගත්ත ලෝකටනේ සතුරින්ඉෙන් පුද්ල නිද ගිහාම සතරින් ඉද බයි ඉන්න පුද්ලලා ඉද ගිහා බයන් ඉද හො මැරකං කරන පුද්ගලයා නින්ද දැක්කත් හොර මරම් කරන්න කරයි. දවට පොලිසිදක පුද්ල වන පුද්ගලයා හැඳදෑ රඇතත් පොලිසි දක්ම් ල වන්න හ. එහෙම මේ අපිට මේ කය අයක් සහිත පුද්ගලයාගේ ලෝකය. හිරෝ ද්වෙන් සිතේහටගත්ත වනට ාහිරෝ දව් ඇතුව සිතත්මහට ගන්නාව ලෝකයක් බවට හදන්න පළුවනි හදා ගන්නවා දැම අධ්‍යාත්මික අයතන ඔවුන්ට සූන නෑ හිැතිෙනවානේ කයත ඇරනකට ඔුන්ගේ ලෝකෙට වැටෙන්නේ. එකොට ඒකට අදාල ප්‍රසාධදීමා හෝ දඬුවම් අය කොතනකු අත්විශ්‍යය අමුතුුවෙන් හදන් දඕන නෑ අඒක මේ සමාජයක තේරුම් අරන්න කියලා කියෙන. හිතන්න ඒගේ තැන් කරමමාන්ශලාවගේ හදලාඒවට කයිපිටිං එක්ක ලගහි අනුවන් දෙනවායි කියලා නෑ ඔබට සිහිනෙන්ද දනුවමක් කම්වෙෙන් එක සිනයක්ක් කියෙල තේෙන්නේ වදව වේදනාවදින් දෝන ඔබට සිහිනෙන් මංගල උත්සවයක් පෙසා දෙයක් පෙන්වා දක සැප එහෙමම තියනවා. ඇයි මේ බාහිර ලෝකෙ උදව්වෙ මේ සැප දුක දෙක තියෙන්නේ සිතේ කියෙ එක තේරුම්ගන්න නැති සි දාගත්තොත්ඒෙකහුට යෙනවන්නේ. මොකද මේ කහටගන්න චිත්තා අ්‍යන්තරයේ හේතුවසන් තිබී සිහිතට දෙන එක තමයි දැන් සිද වෙන්නත් කල්පනා ලොකසිද ඉහාසිවෙන්නේ තතාාගතයන් වහන්සේ පැළික ආදාරන්නේය අන්න රකායවච මන දොස්්චාරිත කොත් ඒම ලෝබදේ ොහ මහ බවත්වනවා ධවාාත දෙකේ හිටවෙන්නේ එ දෘෂ්ට හැගන්මයි එන පරිල්ලාහ නිරේකන කතාව හෝ නැත්තං සලාතන් නිරයකන වතන ගත්තහම සලා අත නම් ූස්වර්ගයක් සහ නිරයක් දැක්ක කියලබ දුන්හන්ත වදා රන්නේ නිරේකය එකේ උදේ දවල් හවස දරුවල් හයටම අකමැති අපසන්න අප අමනාප දේවල්ම උපදිනවලු අනේ වගේ තමන් මේ දුෘෂ්ට මනසකින් කටයුතු කරලා හදාගත්තොත් යන්ඩ වෙන්නේ කය තෑරණකට අර හදාගත්ත ලෝකෙට ද පැද හ ද ත් න් ර දවේද ද ට ඉද නන් කරහ තරටක් හ ග ගන ර ගකට හැරෝ ගනී. නොවත් අර මනව ලෝකය අවධි කරන්න කෙනෙක් නෑ. එනිසා දස දහස්සර රප න ැරනවා ඒ මයිත් මැරන්න නැව අදවේදනාවලින් අර පිටන් දින ද. තැනහොයන්න යන්න ඕන නෑ මනෝමූලිකව තේරුම් ගන්න තමන් හදාගත්ත බැවින් ඒකට අදාල වේදධනාටික විද ඒක තමයි විපාකය කියන්නේ එකට ඒක ගණකායක් නැත්නම් ඕපපාතික විපාකය ප්‍රේතභූත කියන වශනටයි විපා ක එහෙමයි දැන් ඔය සද්ධර්ම රථනාවලිය තුළ තිබෙන්නවූ ගාතාසරෙන් සකස් කලා වූ කතාාව තමයි සක්දධන වතනාාව වලිය කියලා කියන්නේ දම පදී පවතින මෙහි ඔෝය මුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේෙම ගිජිකූට පරවතෙන් බහින විට අජගර සට්ටිකුට එහෙම කියලා කාක කියලා පේතුවා දැක්කයි කියලා කිය නවා එකකට යට ලෝක නම නි උන්වහන්සේ ඉර්දියෙන් දැක්කේතර මනෝ ලෝක විඳ වන හැටි ඉදු ඇසට පේන්නේ එක සිනා පහල කළයි කියලා කිය නවා කීවෙනෑ කියනවා එතකොට බුදු හහාමුදුර ස් රහි මසන් කිව කිය න බුදුන් වහන්සේගක මත් ෝක දැක්ක ලෝකයා පිගන්න තිහිදකිව නේ කියලතිනවා. අ ලෝකය අදත් පිළිගන්නෑ න මේ කනෙවර. එතකොට එයින් අවදිවී මක් නෑ විපාකයක් ගෙවෙන්න තුරු අවුදු හත්තර සීජද දහතු දානනෑ. විපාකයේ ගෙෙනතුරු නැවත නැවතත් ඒ අදේම විදිද වෙනවා. අන ඒක තමයි මේ මිනිසෙක් වසයෙන් ජීවත් වෙලා බුදුසමය සඳහන් කරන්නඔු. යහපතර අදාළ කාර්තව්‍යයන් කරන්න නැතුව ආගම්විරෝධී ජාති විරෝධී, නීති විරෝධී සහ සදාචාර විරෝධී දේවල් කරලා ජීවත්වෙෙන්න්න ගියොත්. ඒ හැමෝටම මෙහ දඩුවට වඩා හොඳ දඩුවක් කම්බුවන සම්පරායික වසෙන්. එක තමයි ඉදි මේක මහ තනිවත්ෙනකින් පැහැදිලි කරන්නේ තියෙනවා කීවත් වැරදි නැකීවත් වැරදි. යෙනක ොත්කත හරි තියෙනෙක් හිතනවා නෑැකිවොත් නැක හිදාගන්න නොත් හතු පලවසෙන් ගත් කළ තමන් විපාකයක් වසයෙන් විපාකවිදින්න හදාගන්නෝ. එකොට පාපේ විපාකයේ පාපේ උපාදාානය විපාකය තමයි මේ දුගති ගාමිත්තය පිනේ උපාධනය විපාකය තමයි කාම සුගත රුත්පත්තිය ධානයේ උපාධනය විපාක තමයි බවලෝ උත්පත්තිය මේ එක තැනක්වත් උපානය විාක වෙනරහම මිදන්න පුළුවන් තැක් නැතරින් හ පැත්. අපගද සත්ත්යාට එහෙම එකක් පේරෙන්නේ නෑ දෙවියන්ට සැප නිවන කලා හිතෙනවා ඉන්හාටසිහි වලන්ද ඕනකමක් නෑ බ්‍රහ්මයින්ට ඉන්න ස ධ්‍යනසුවය නිවනවාගේ මයි නිවීමම තමා සසුන්බව නමුත්තර අවිද්‍යාව දුරලන්ත සේ විපාකයේ ධ්‍යානය පිරිහෙනකොට තවත් ඉතුරු හේතුවකින් පුනර් බවයට එන්න වෙනවා. අ කැරකෙන පුටපේලියක එලියට එෙන්න්න තියෙන් එකදුරට අයි වගේ මේ සතරෙන් නිදහස්සෙන්ට ම දක්කින්න ප හරි දිවලෝ ර ්‍රහමලෝක හැ දුරට තේවාකගේ න් ආගන් තරෝපපුන බම්පු නර්භාවයටට නවා යව සන්ත සපත් සන්ත සමාපත්ති යනවා තමයි නොත්පු නර්වටේ නවා මේ දෙහන ලාබීන් දෙ දෙවන්ට ඔබටත් මේ දැන් මෙතරම් මේ කයක පීඩාමේ අටලෝ දහම තිබිය දදිීත්වක සැපයි කියලා හොයනකොට හෝටල් සංකුති තු හරි සද සංකෘති තු හ ටඩහැතක් කොට පෙන් නැතිකට එබඳුකායක දිරායාමක්කහෝ එබඳු ලෝක ධර්ම කම්පාවකුත් නැති මේ මනෝලෝකයේ දෙවිය ආබස්ර දිවය පිත ස පර දුවම කියලා ැන්ෙන ඔන්ඩ සතුට ආරකොටක ජීවත්වන ලකයත්වේෙනවා රුදු සේදහස් ගනක නමුත් එක ගෙව්නහම යෝ රහිට පස්ස නෑ සිතෙන් මෙද නිසා ඊලකට ඉතුරු කර්මයකට තමයි යා පහපු නර්භ වෙලබන්නේ. එනිසා මේ අපායන්නේ පව ඉස්සර වෙලා පින යටවීමෙන් දෙවියන් අතර ොහදින්නේ පින මතු වෙලා පව යටවීමෙන් ධ්‍යන බවලෝට යන්නේ පව්පින් දෙකම යට වීට වඩා ධාන ඉස්මතු වීමෙන් අර යටවීම කියන කාරණා ඉවරණය ආපහු මතු වෙනවා. එ එහෙම එහෙ ඉවර කරන්න බෑ ඒ අනුසේ කනිිකේ තේරු මේකයි ඒවන් පි තන්හානුසේ අනුහතේ ඩිබ්බන්තති දුක්කයි දම් පුනක්පුුණ නයවතත් හටගය නනිසා ඔය මෙ පිළිබඳව පැහැදිලි කරන කතාවගයක් තියනවා අහිතන් ඕක තුන්වැනි ධර්මංගානාව පස්සේ හදපුග්‍රන්තයක් වසේ ම සලකන්නන්නේ විවානවත්තු පේතවත්තුගේන එක. මොකද මුලින් සඳහන් වෙන්න මුගරන් හාමුරුවමට හිං ාවයි කිය මුගර හාමුරුව හිංආාවයි කියලා තුන්වැනි සංගහනාවේතවාම ග්‍රන්ත තිරිපත් කරලා. ියන් සැපවිඳදන්නේ මොන පින් කරලද කියලා වි මනිස්සේන් මුගලන් හාමුදුරුවෝ කිව් වයි කියලා අබාග තය දුක් දදින්නේ මන පව වි දලාද කියලා විදිනාකාරය විදයසි දැක ඇවකිව් වයි කිය ඒක බලාපරොත්තුවත් මංහිතන්නේ අර පවට බියකිරීම සහ පෙනට ඇල්ලවීම කියන කාරණයක් වසින් මම දකින්නේ. එතකොට මෙන්න මේ විදිහයට අපි විසින් කරන කර්මයක උපාධානයහි විපාකේතමයි ව කියන්නේ බවගමන කියලා කියන්නේ එොට ඒතැන්නොලදී නිදහස්ෙන්ට අවශ්‍ය අවෝධය ලබාදැට කියලදෙන කුත් ෑ ඕන කමකුත්න අපාක සත්්‍යයායට දුක් විදිු රුම යින කපන කරන්න ක් දිවිලෝක සත්‍යයාට ඒ සැප විඳ ඇරු හම ඉටහා ඇවුන් සක්කකායෙන් විදිල කියලා බුදුන් වහන්තට පැදිල කළලති අපිම කිය එකට ඒතැන්නොලින් සසරින් විඳන දොරට අක්නෑ ද ැති අඇතම තැන්ගලට යන්ද වාර්ථතා ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ ඒත මිද ැති න මුදන්වාන් ිහිටඩස සක හිර ැතිත ඇතක පදිිල එක තවසින්සේ ධර්ම දේශනා කලායි නත්ත රූපියරහි බමතලව න්නට බන්න කියයි එහෙම පුළුවනිනම් නමුත්තර ඒකට දැනගන්ඩෝනර සැප දුක කියන දක්තේ රෙන්ටෝඕන දුක තරත් ේඉල්ලත්බහ රපැත් අපාගත දුක අරපැත්ත සැප නවත් මිනිස්ලොව සැපදුක. එනිසා කාලේ දීපේදේ කුළේම බල මෙහුඋත් චිලබි වැරදිලා හෙමන මෙ මේ මිදෙන්ඩ තුළුව ොටු මෙ හි හදා ගන්න පුළුවන් නිසා. සතිපට්හානයක් පඩඩ සිහි අත් දියුණු කරන්න ගණකයක් තුළ සවන්දීම තුළ අවබෝධයක් තුළ කායකති වෙන්න වූ අසාරත්වයක් තුළ තවයි වගේම බාහිරලෝකුවෙන කාරණා නිසා ඇති වෙන්න වූමේ තේරුම් ගඩ නොනක්ති වෙනවාන බව දෙවියන් මනෝක න්නක ඒ එක ඔුන්ට සීන ලෝකයක් තිේරෙන ඇත ෝක ඉන්හට පයෙන් තේරුම් ගන්න බැහැ අපකත සත්්‍යයාට ඒ දුක්්ටික සත්‍ය ලෝකයක් තේරුම් ගන්න බෑ නමුත් දෙකම මනවලෝකයක් බුදුරජාණන් වහන්සිගැන්නේීමතු මිනිසාටත් මනොෝක ඇත්තමයි තියන්නේෙ කියලා නමුත් බාරවස්තු ව අශෙන් පින්න නොව සිතය උපදිනවායි කියලා එතකට සූත්‍රදේශනාවලා දහරණය කරනු ලබෙනවා මෙසේ මේ ගමනයේදී මව නෝන පියනුන අබුනුවන දරුණුන කෙනෙක් නෑ කියලා. එක මවෙනෙන් එක පියාවෙනෙන් හැඩු කඳු සතරම හාසාකරේ ජලටත්තරී කියලා ඇයි ප්‍රතක් ජනමට්ටමින් උපදිනකට ඒ දරුවන් කෙරෙහි බැවගේ සංකර ඇතිවන්න ඇලි මතුළ හට ගන්න ාව සෝකයක්ත් විද වන්දුවවා ෝක කොහහිපදන. ආගම් ජාතියොලින්තොර ආරි සත්තය ෙරු ත්තොත් ඕන කෙුට ියෝදුක් දිට වෙනවා අන්තිමට බැලුවම ඔබ හිතන් ඉන්න ඔබේ කය ඔබ කියලා නමුත් කය බොලෝට පස්සෙනවා කවු දෙ යන්නේ පෙන යන්න කෙනෙකුත් නෑ නමුත් කයනෝ ගියට කය ස්වභාවේ හිතට ගත්ත මනෝ මේ කයක ඔබ ඉන්නවා පරිීෂන පොත්තල කවද හොයා ගනිද ම දන්නන්නේ නැහ ස්ූපයක් තුළ හ මෞ්ගබක් තුළ දරුවෙක් කලලයක් පෝසණය වෙන්නේ මවපියන් මවගෙන් පියාගෙන් මවගෙන් ලැබෙන්නේ හාර එතරයි ඉතුරු අධ්‍යාත්මික ක්‍රියාවලිය සම්පූර්ණයම මනෝමේ ලෝකෙක සිදු වෙන දෙයක් එ ලෝකෙ සිදුවෙන කාරණයන් වුව තමයි කයක් මවකුසක හැදෙන්නේ මවකස හැදෙන් ආහර සැපීමක් නැති අයට තමයි මනෝ මේකයින් ජීවත්වෙන්නේ ඔපාතික කියලා එති නක කවදාවත් ිනිසුන් අතර ප දුරහදාගෙන මනෝදවාරයට වැටයි නැත්තන් පස්දදුරට වැටයි මනෝදවාරී ඉවරවෙලා පස්දුරට හැබි මවකුසක දල මනෝදවාරයෙන් කයදාන කයහදාන මෙහට ඇවිදිින් ආයත් මනෝදවාරයක් හදාගනි. එකොට සත්ව සං සත්ව කියනු සංඥාවෙන් සතර ගමනක් තියෙන සත්ව කියන දුෂ්ටයක්ය සත්ව කියනවතනයක්ඒට ගන්නවා. එක මේක කවදාවත් නිම වෙන ගමනක් නෙයි රක් ඒක ඔබ ඔබ සැපපැත්තට කැමතියි කියන්නක සැපපැත්ත හිම මේ වේදනාව දුක පැත්ත දුකපැත්තතුර ගත්තා ඒක පවතිනවූ පීඩාකාරි සරූපය මේ තත්ත්වය පංච ඉන්ද්‍රියන් සහිතව සකස්වනාව නිසා සකස්වනාව අධ්‍යාත්මික අයතනය මල්කුට ගෙන බුදර තමයි පැහදිලි කරන්නේ මේ සූත්‍ර දේශනාව මේක මනාව පවතිනවා අපික තේරුම් ගත් තම යන සත්වයෙක් නැතිවුණට විපාක හේතු පලවසයෙන් පැවැත් මක්තියනවාඒ පැවැත්න සකස්සෙනවා සසර සකසනවාමිනිසුන් කරන්නේ සසර සක්ෂ සකසන්නාවූ කිබිදු ක්‍රියා මාර්ගයක් තුළින් වත් සසර නිදහස් සෙන්ද බෑ මන්දයත් සසර සකසනවා කියන්නේ අභි සංකාර අභිසංකාරපදේ අර්ථය අනාගත පලයක් හටගඩ සකස් කරන හේතු කියන එක නමුත් අවාසනාවකට අපේ බ ෞද්‍යයෝ කල්පනා කරනවා සසර සක සපු හම පුුණ්‍ය අභිසංකාරයෙන් හි ප්‍රත්වලයක් වසයෙන් සතරෙන් මිදීම හම්බවයි කියලා නො අභිසංකාරයට හම්බවෙන්නේ තුන් බවේ අදාළ සැපදුහෝ දුක්හෝ ලෞකික විපාක ඒ ඒ කුණු පැහදිලි කරන යුගත්තමයි බුද්ධෝොත් පාදය සහම් කරනු එලි වෙනකටන්න මීට වඩා ගැමරුදක් මේ එකක තේෙනවා කියලා හන්න ලැබු නම තමයි කෙනෙකුට අරමන් පෙන්න්නපු වජ්‍ය සූත්‍රය සොඳහන්න නාව දඩුවන් ලෝකෙ මොන රටමන ජතික වන ගාපයුදුනත් ඒ සිදුවෙන්ට සිදුවෙන් නව ඒවා ඒවා විඳින්න්න වෙනවා මන්දයක් ඒකාර. ලෝක තියෙන දෙයක් නෙමී තමන් හදාගන්න දෙයක් පිසා ඒ යුගට ගැලපෙනනාාකාලින් සිතේ හදාගන්න දෙයක් නිසා. මේක තිබෙන එකක් නම් නිදහස්සවෙන්නත් බැහැ. හදාගන්න දෙයක් බැවින් තමයි ඒක නිදහස්ෙන්ට පුලුවන්කම තිබෙන්නේ. එනිස බුදුර පැහදිි කරන්න යෝ ඔක්කම නෙවේ දුකත් හේතුත් ැති තනත් මාර්ගැත් කියර කියන්නේ. එදකොට ඒක පිරිබඳව මනස්සයෙන්ට ඕනකමක් නැත්තේ එක පරලව දෙයක්. එක නාගත බදදුෝරයාග ලබ දෙයක් එක හිස් දෙයක් මේ මේ සැපසම්පත් තියෙනවා ඇම්බීම් තියෙනවා මෙවා තීර්දිිමකටද හිස්තැනකට යන්නන්නේ කියලා මීට සාපේක්ෂව එක නැති දෙයක් වසයෙන්ද කිනවා නොත් ආර්යන්දකින්නේ ඒක සුකයක් වසයෙන් මේ මුල අවක් පසයෙන් මේක කවදාවත් ඇති නොන දෙයක්වවිදි ඇති ඇතිවෙන්නෙත් නෑ වගේ මේ එක සදා කලික තියෙන් ෙන අහිවේෙන මේක වෙනත් ආගම්ම ආත්ම කිරට ගලවා ගැනීම කියල භහරති ආගම්මල උගන්න තිබන ත්මයක් කිලටතුුවලින් අප සිදවා කිිලටුවලින් ගලව ගීම කියලා ආත්ම සංකල්පය නිර්මාණය වෙන දෙදක කුසලාක් කුසල කර්මිසා ආත්ම සංකල්පය නිර්මාණය හම කර්ම රැස්සනකොට නිර්මාණය වනාට කර්ම සයනකොට ආත්ම සංකල්පය බොරුවක් වෙනවා. මේ අපි මන දිග පනනිද ගන කිරීම් සංඛ්‍යා මේ සේරම අපි හදා ගත්ත ලෝකයකන එකට ගස්සාපේක්සව මෙන්න මේ තත්ත්වයන් තේරුම්ගත් තම හැමදාමත් උපනුපන් ජීවිතවලදී. ඒඒ කාලුලතිෙන්න්නාව දුර්භික්‍ෂබියයට ගිනිබියට යුදබයට සාගරයට වැටි මියාමේබියට වහනානතුරට ඇටවී මියාමයට ඒවගේ නොය ව්‍යානාවිනාසී සියලු කේදවාචකයන් පෘතර්ජනයට සිදුවෙනකට ඒ කේද වාචකයක් දරගන්න බැහැ. අ එතන ඒකතියෙන්නේ ෘතක්ජනාාය මේමට මුහුණ දෙ ලෙකොට හම එකක්ම ඔවුන්ට විශාල වදයක් වේදනාව මැරිල්ල වැටින්ට තරමට බලවත්වේදෙන සමහරයේවා එනිසා අපට ඇති සැපත සසරින් මිදීම කියලාව කවියක්ක්ට හෙමත් පසුගේ කාල තිබුණේ නත් සසරෙන් මිදන්ඩ අවිිසංකාර රැස් කරල බෑ අපි අපේ බුදු දහම පවතිනයේ අිංකාර රැස්කරපු න්‍යාබි සංකාර රැස්කිරීම සහරින් මෙදන මාර්ගය වයෙන් බෝකල් භාවිතා කරලා තිබෙනවා ත් තාාගතයන් ව හන්සේල වවදාරන්නේ යංකංචි දුක්කම් සම්බෝති සබ්බන් සංකාර පපච්චා දුක්කට ගන්නවා න සංකාර ප්‍රත්තියෙන් දුකින්විදන්ම් සංකාර නිරෝධ කරන්නට ඕන එ සංකාර සමුදේගාමී පටිපදාව එකක් සංකාර නිරෝධගාමී ප දව තවේකක් අන්න සංකාර සමුදේගාමී පටිබදාව තමයි ප්‍රෘථජජන පුද්ගලෙක් වසිෙන් පවතුල පිනතුළ ද්‍යානය තුළානු ගනී කරන්නේ ම ිනිස්සුන් ෝක ජීත්වෙල කරන්න පුළුවන් හොයා ගන්න පුලුවන් ඉට දයක් හොයාගඩ සාමාන්‍ය කෙනෙකුට බැහැ. ඒක තමයි සරජ්්‍ය වරුන්ගේ අවශ්‍යතාව නැම් සර්වජ්වරක් පහලවවාක් කියලක කියන්නේ බුදුවරයෙකුගේ කාරි භාරය. තථගතෝබික අරහම් සම්මා සම්බුද්ධ අනුපපන්නස මක්ගස් උප්පාදේති. නූපන් මග උප දොලා දෙෙනවා යි කිය. ඔබට මේ ලෝකෙ කයක් කරගන න හල්ලන වීන් මරලට පත් වීන්ද පුළුවන් තැනත් තිව හෙවා න එතකොට ඒක ස්වාභායික දෙයක් නවත් ඒක වාභාහිකයෙන් ගන්න ඇතුවකට ඇලුම් කලොත් ඒක ඒ තත්වය අහිම වේෙනකොට කැමති යමම් ඇලුම් කරන තත්වය හිවේෙනකොට ඒත් පස්්චාත්ාවපියා නිසා උන්වහන්සේලා වධාරනවා නිබ්බානම් පරමන්සුකම් පවත් පැත්තක් පෙන්නලා පරම හුසුකයක් පවති නයි කියලා මේ ජාති දරාාවආදි සෝකමරණ කෙනත් දෙන්න ව අධ්‍යාත්මිකා ඇතන සහිත ගමන් කරන්නවු ලෝකයක් වෙනවට සසරෙන් මිදම සසරෙන් මිදුන හම සසරෙන් මිදීමක් ඇත මිදුන කෙනෙක් නැත හැයි ඕතමයි ගැටලු සමාජයට කියන්න එකෙනෙක් සත් එෙක් හිටිය නෑ මේක හේතු පල ධර්මයක්්‍ර්‍යාත්මක වුණේ හේතු රෝධයෙන් පලිරෝධ අරුණ එක් ව්‍යාජයක් තුළ පැවතු නව පැවැත්ම. ඉ මේ තත්ත්වයන් බුදු සමය තුළ ක්‍රමයෙන් පැහැදිි කරනු ලබන්නේ සමාජයේ අම්මට්ටමකින් ඉහිලට ක්‍රමයෙන් ගන්නයි මේ වජ්‍ය සූත්‍රය සඳන් පරිදි දනුවන් පෙනොල දනුවන් මෙ වලක් කොළ ඉට පස්ස පුුණ්‍ය මාගගේ උපානය පෙන්ෙනලා එකත් බවගමී කියලද දෙවැනි පැරයට පෙන්නලා නනිතමිත දස්ටිය ලළඟ දවත්කම් ආධීට්ිය එකඇත්ති ෙන්නේ සුක පැත්තට බවගාමී බව පෙන්නලා ැ අපේ බුදු සමයතුළ සුක පැත්තට බවගාමී වන එක තමයි බොහෝ විට උගන්නනුල බන්නේ නඋත් අතාකතයන් වහන්ේ ධර්මදේශනා කරයික ලතිෙනවා බව නිරෝධය බව නිරෝධය පිණිස ධර්ම දේශනා කරනවා එකකලායික තමයි පවතින්නේ. අන මිනිසාට තමයි ඒක තේරුම් අරගෙන බව නිරෝධය පිණිස පිළිියොත් පුරන්න ඕන නැත්නම් වහන්සි වෙන්න වන උත්සාහ කරන්න ඕන ව පච්චා ාති බව නිරෝධෝ නි්බාන බවවුනොත් ්‍යාති රැත්තන් උපදිින්ට පත්වය වෙනවා බව නිරෝධ වනොත් උපදිදට පත්වය නැතුවය හ මේ පෙන්වන තැන් කෙරෙහි සඳහන් අරුත් මේ ඔබට පේන වචනවලින් හෝ අර්ථයෙන් සල්පනා කරලා ගන්නත් බෑ ඒක තමයි මෙත නොය තිබෙන විසාල ගැටලුව තමන්ට සිත්ත වයන සීමිත වචනවලින් අපය දිවේ ලෝයේ බ්‍රහ්ම ෝකේ තමන් තෙන සීමට දැනේ මනින් හදනවා නිියනත් මනින් හදනෝ නමුත් මනිනේවට සංකතකය ලකේ නවා නිමට අසංකත කියයන න මේ වච නොලින් මනින්ද බැ කියනක් එහිත් තමයි ඒකාර පච්චත්තං වේදි තබ්බෝ වින්‍යූ කියල පෙන්නනි ප්‍ර්ඥාාවන්තයෝ චිත්ත සන්තානයේ උපදවාග දකිට ඕන දෙදයක් එම කත් තිබෙන බව රූපය සබද්දේ සබ්දය න්දට ගන්දයෙන් රසේට රසයෙන් ස්පර්සයට ඉරිසිාවෙන් කෝදයට සිතයන ගමන මහත් වෙසක් බවත් ඒවා හිතටෙන් නැත්මං ඒක පීඩාවක් නැති බවත් ලෞකික මට්ටවෙන් කෙනෙකොට තරු ගන්න පළවෙනි මේ වන විටත් මේ රටේඉන්න සමහරය එබඳු තැනක් හදාන ඇති සිතහුරු කළපුවාය තමන්ගේ වදවේදනා සිතරාහමයි දැනෙන්නේ වදවේදනා සිතර නොවැෙන්ඩ සිතේ තවත් අරමුණක් පලල් කරගන්නවා අරමුණක් වඩාගන්නෝ. එතකට ඒ අරමුණේ ඉන්න පුළුවන් පැයක් දෙකත් තුනක් හතරත් දවසත් දවසතත් දක්වා. එතකොට තේරෙනවා මෙල්ලෝකෙමකුවත් නෑනේද හිතේ කියලා ඇල්ෝක තියන කාරණල සහිතරෙන දුක් මකුත් නෑනේද කියලා පෘථජඥනයන්නේෙම ඇතකළ මට යෝගින් වයෙන් මේකින් මගැරලයන්න ක්‍රමහවෙලා එකට ඇලිලායිත් සතරහදාගත් ඒ අත් ආයතනයක් කසින කියන්නෙත් හිතේ හදාගන්න ආයතනයක් නත් ඒකෙන් තේරුම් ගන්න පුලුවනි මාධදැකව දීම එ කියන්නේ ඒ ඉන්න කාලය තුළ අ අපිට තිබුණ මේ බාහිර ලෝකතයෙන් නව කර්කසා කටුක අත්දැකීම් වල වෙහෙස මොකුත්නෑ න්න ඒ අස්රෙන් මේ දුකක් නැතිකටයි නවීම කියන්නේ කියන මේ අනුමාන ඥානය ඇතිකර ග්ඩ ඕන ඒක නෙවයි නිවීව නමුත් ඒකෙන් අනුමාන ඥානයක් ඇති කරගඩ ඕන ඒකතන සිදුවන්නේ දුකට හෙතු යටපත් කිරීමෙන් ලබාගන්නවාව සම්ුන් බවක් ඒවටමයි දිට දමසකු විහිරණයසා සාන්ත හිරණය කියලා පෙන්නන්නේ. බුදු සමෙන් පරිායවා ගම්මලෝ ධ විච්ාගම්මලෝ ඒක ම හොයා ත්. තාාගතයන්හන්සේගේ වචන තියෙනවා මේවට හේතු නැති කිරීමෙන් ලැබෙන්නව වාසයක් විහරණයක් සල්ලේක විහරණය සල්ලේක කියන එක ඒතේරුම දුක්කලට හේතු සංසිඳීමෙන් වාසයකිරීම සල්ලේක ප්‍රතිබදාව කියලත් කියනවා මිනිසාට එතකොට මේ පිළිබඳද අත්දැකීම් ලබෙනවා මෙ සිත හුරු කරන්න ගේාපු මනිසාටර ර්කස වේදනාවන් දැනන්නේ සිට පුහම ඒවා එන්නේ නැත්නම් එවැදුකනේ. නමුත් එන්න නැත්නම් ක කියෙලව එන්ඩක් තියාගන මගැරලා ඉන්න බෑ කවධරයනවා. එක යටපත් කරපු ්‍යනසුවේ ්‍යානසුවයෙන් කෙස් යටපත්රවයට පවා ධ්‍යනසුවේ පිරිහෙනකොට අපපහවර ක්ලේෂයන්ගේ දුකට පත්වෙට සිදුවවෙන්නේ. එසා බුදු සමය තුළ ඇත්කිරීම හෝ යටපත්රීම මැදුම් පිළිවත වයෙන් පිළිගන්නන්නේ ලෝකේ ආගම්මලත් එහෙම කළ අර්ථමාානයතු කරනවා. එනිසා අතාගතවරු ඒ සඳහා ආරි සත්‍යයක් දේශනා කරමින් හේතුනි රෝධයෙන් පලින් රෝධය දේශනා කරනවා. ය දුක්කුපදන්න හේතුව අපි අවසන් කරන්න ඕන. අවසන් කළොත් දුකට හේතු නැති කිරීමෙන් දුක නැති වේ එම ඒක පැහැදිලි කරන්නේ. ඉතින් මේ විශ්වය හමුවේදී නැත්තම් මේ ලෝකය හමුවේදී මෙම ක්‍රියාමාර්ගය ඉතා සුළු පිසිකට කරන්න පුළුවන් දෙයක් න මේ බොෝ පිරිසකට කරන්න පුළුවන් දෙයක් නවතු වර්ධමානය ඒ කාටවත් කරන්න බැරි දෙයක් බවට තර්පත් වන අමාරු කරලා තියන්නේ අමාරු වෙලාති වෙන්නේ නොමෑනු ගයාවන සුළු ඉගැන්වීමම් නිසා ඒ කවදාවත් කරන්න බැරි දෙයක් විදිහට ඒවගේ සංවෝජන දහයක් කර ලබන්න ඕනු දෙයක්විදිට තවිදි ඒට එකතු කරහු බරබොහොමයි. මෙන්න මේ බර නිසා ඒ සඳහා වෙහෙසෙන්ට කෙනෙකුට බෑ ඇැරලදානු බොහදනෙක් වෙරිවස්ත ජීවත්වෙන අය එතරම් වෙෙසක් එවෙනුවෙන් ගැත න හහිද යිට ලෙසි අ තෑරල දානය. හලතිනව සමහර බණනං ඇත්ත මයි පිළිපදින්න බෑඒ පිළිපදින්න බෑ කියීනක තේරු තමන් කරන දුෂ්චරිතතා හරන්න කැමැති ැ කියක නව දුෂ්චරිතය ඒපාක පිළිබඳව මේ පෙන්න්න වජ්‍ය සූත්‍ර ඇතිබෙනවා. එතකොට මේ සමාජ රාමෝතු දුෂචරිතයන් ්‍රැබෙන විපක ඔබ දැකලත්ති ඳලත් ඇත් මරය. ඒකටන අල්ල සද්දී හරි ාවමන හරි කරලා ගැලවෙන්න පුුවන් පර. කත්ම විපාක කියන එක පාලනය කරන්නෙක් නැහැ. එක සාධහරණ දඩුවමක් අදාළ විදිී. එක තම වැපපුර ලෙස කපා ගැනී කියලා කියන්නේ. වපරපස්සෙන් අ පරපු දේ තම සසැනට හම්බ වෙන්නේ. ඉනිසා අතතේ බලන්න පුළුව අන්නන් කෙනෙකුට නිමක් නෝන සතර ගමක් ආපු බව. මිදෙන්නත්න නිමක් නොන සතර ගමකට ප්‍රවිශ්ට වෙන බව. මිදට තැනක් එත්මිදීමේ දොරටුව ලෝකෙ කොහොත් නැති බව මට මතකයි මනුවය අස්සූ අසුවක විතර කාලෙ පොතක් කියෝනකොට මොන පොතෙන් ගත්ත අද මතකක්ත් නෑ මගේ සටහම් පොතක ලීලතියනවා නිවන්න අවබෝධය කිරීම සඳහා ඔබගේ මුළු සම්පූර්ණ උත්සාහය මේ ජීවිතය උොදවන්න එසේ නොමැති නංගවට අතිදීර්ග සංසාර ගමනකට හිමිකම් කියන්න සිදුවේ නැත් අරමකක්ද පෙන්න්නන්නේ මේ අනුගමනය නොකලොත් තෙරුන් නොගත්තොත් වැටෙන්නේ බවගාමිත්තයට එහි යළිත්තතාවක් අයත් බුද්ෝත් පාදයක සහමුවම තරු ගන්න පුළුව මනුස්ත්වයක් ලබ වවා ක ෙකොරනැස්බෑ විුදුර සසබ නොත් ො දුර්ල කරුණක් කොසෙන් ්‍රපිටකගේ කීීම බොල පෙනන ලති වෙන. දේනිසාඒට පෙන්නන්නේ ක්ෂණ විපත්තිය ඔක්කම නැතන් දුෂ්ට ෂණ මේ හේතු එකතුවීමට පෙන් අ නිෂණ සම්පත්ති ලාබේ ඒෂන සම්පත්ති ලාබේයක එකක් සූතරයක සඳහන් වෙලා තිබෙනවා හර මම පෙන්නන කතාව දෙවියන්ට ඒ සුකය එක මිදෙන්ට ඕනකමක් නෑ අපගර සත්‍යයාට ඒ දුක්කයෙන් මිදෙන්ට තේරෙන්නේ නෑ එනිසා දෙගොල්ලම එකට වෙලා හිර වෙලා අපට ඒක යා දෙපැත්තව තිබෙන දෙ පැත්තම ඇති ැතිවීම තිබෙන යහාම හායනක. බට එෙනම් මේ දෙපැත්තට ඇතිනැතිවෙන කාරනාවතුල ඔබට පුළුවන්ක මත්තව වෙනවා යක දෙකෙන්ම දෙකයිම අන්ත දෙකෙන් අත හැල්ලා මැදටන්ඩ උපේක්ෂාවට ඒක කන සූතරයක පෙන්න්නන්න එහෙමයි. ඔබට මේ ෂණය මෙම බලන්ඩ ලැබෙන එක විශාල ප්‍රතිලාබයක් කියලා. එතකොට අපට ලැබෙන දේවල් ලාබාලාව සැපදුක් වසයෙන් අරගෙන ඒවට තව ඇලිලා බැඳලා හසරක් හදන්න පළවෙනි. ඇලිලා ගැල්ලා හසරෙන් මෙදන්න බැහැ ඇලීම් ගැලම් මතහැ උපෙක් සාවකට එ දෝන මැදුම් එතකට රෝබ ලොකුවට දැකව සපදුක් දෙකම පුුළම්පුරල්ලද බැලුම් දෙකක් වගේ වෙනවා ලොකුවට පේන්න තිබනට ඒ ඇතුල තියෙ තුන් හුළන්ගෙහම වැැලුන රන් මකුත් තිතරු අන්න එහ මේ අන්ත පැත්තර ගත්ත හම තමන්ට මේ තියෙනවා කියලා පේන හැම දෙයක්ම විශාල මුලාවක් බවතේරෙනකොට. ඊට එහා යන සැනසීමකට ජීවිතය මෙහෙ වන්නපළුවනි. හොඳට තේරුම් ගන්න එක මිනිසාට ලැබීති වෙන මේ පරිසරයේ විසින් තමයි මේ මෙහෙවීමට උදව් හම්බව වෙන්නේ. අපාගත සත්ත්‍යයාගේ පරිසරේ සඳහා යිඩ කර නෑ දෙවියන්ගේ පරිසරේ සඳහා යිඩ කරන ්‍රහ්මයන්ගේ පරිසරේ සඳහායිඩ කරනෑ මොකද උුන් රැවටිලා බ්‍රහ්මයින් නිියනයයි රැවටිලා දෙවියනුත් නිවනයයි රැවටිලා තම දෙෙන සුක්කයට. ඔබට මේ කර ම කිව් පරිදි විනාඩියකින් දෙකින් පහකින් හයකින් ලැබෙනව නම් සංසුන් සිතත් පිළිවඳව ඒ සම්සුන් සිත තියාගන්න වෙනත් අරමුණක් කරගෙන බලෙන් යටරලා පුළුවන් කියකිනාකල්ප ඉන්නෙ එවා තමන් චිත්ත අභ්‍යන්තරය තබා තිබෙන නිසා තමයි යළි හටගන්නේඒ යළි යළිහට ගැනීම නැවතපදීම සිදුවන්නේ නැවතපතර තබල තියෙන නිසා නැවතයිපතට තැබීම තමයි බවගාමීක කියන්නේ බව කියන්නේ බව ගාමිත නැවතපතර හේතුවෙනවා බව නිරෝධය තමයි නැවතපතිෙන් ම දීමට හේතුවවෙන්නේ නඔබ ලතිවෙන්න ව් බෞගාමිතවය තේරුම් අරගන බවගාමිත්්‍යවේ පර වෙනට බව නිරධගාමිත්වේ පාරට ඔබ හැර වෙනවා. බෞගාමිත්තේ පාරනු සෝත ගාමී කියලා කියෙන බව නිරෝධ ාමිත්වේ පාර පටි සෝත ගමී කියලා කියනවා.ඒ එතතිින් හ පැත්තර ඔේ ඇහැට කනට පේන ාහිර ක්‍රියාවලයක් නෙවෙයි ඔබේ සිතතුළ ක්‍රියත්මක එඩුවන ක්‍රියාවලයක්. අන ඉනිසාතමයි ඒ කර ප්ඥාවන් තස්සායන් දම්මෝ කියලා කියන්නේ. පං කරලා දිවියලෝකයන හරි දයානවල බඹලයන හරි ප්ාාවන්තස්සය දමක ලක න්නපා මන්දයත් බුදු සමයරු හම සිසුව ආගම්මල ඕන තරම ඉපදිල ඔ කටයුතු කර ගන්න පුළුවනි අන්නේ සියල්ලන්ගෙන් මිදී අම කියන සාමානය උදාහරණයක් දිවතියනෙ දත්ස් දෙකක් මදද ති දෙකෙන්ම අනතුරු වෙන්න පුුව නවොත් අරතුරු නොවී ප්‍රයසම් වෙනෝ දිව අන්න වගේ ඔබට මේ නොමගවන්නඩ ඉඩ කට තියෙන ප්‍රතිඵලන හේතු තියෙන ලෝකයක ඉපදිලා අදාළ තැනට හේතු එකතු වෙන විට ඔබ පුදුම හේතුවන්තයක් එවගේ ඔබට මේ දේ වැටහෙන විට පුදුම වාස නවන්තයක් ඔට කරන්න පුළුවන් කරන විට අදාළ ප්‍රතිඵලයට හිමිකම් කියන්න පුුවන් කෙන මේ පැහැදි ක්‍රීම් කරමෝට අනුව ගත් කල හෙම නම් ඉල්ලීමට අනුව ගත් කල ඒ පරලව ස්ත්‍රීන තැනක් හෝ තැනක් වසෙන් හිතන්නයන් නැතුව ඔබේ මේ ජීවිතය තුළ බලන්න ඔබට පීඩා තියෙනවාද කියලා එ ප්‍රීඩා තමයි ක්ලේස පරිදාාහක යන්න ලේස් වලින් හටගන්නනව පීඩාව තැන් කලේස පරිදවානයක යන්නෙ මකක් දේව නැතහම තියෙන සුවේන ඒ කලේස පරන්ද්‍රවාණයටට පත්කරගම බලන්ද වනු නේද ඒ ප්‍රතිපලය හම වෙන්න එහෙමයි එනිසා ඒ දුග්ගනත්දන හේතු ද හේතු මන්ගේ හිත ඇතුව යෙන කාරනයක් බාහිර පවති පංචි පංචි ප්‍රත්්‍යවවිතරයි ප්‍රත්‍යවලට දුගගෙනත් දෙන්න බැහැ ප්‍රත්්‍යනිකං ප්‍රත්යක යන්නේ එකයි නමු ඒවා තු හේතු ගුඩීමෙන් සක්වය කරන්න පුළුවන් හේතු සක්ත්වය කරන්න පොුවනි නමුත් හේතු නැත්නම් ප්‍රත්්‍යයවලට සක්වය කරන්න දෙයක් නෑ මේක්‍රියා කලාපේ සඳහා ඔබ බුදුසමය උගන්නනව් පුද්ගල ස්වභාව ඉක්මවා යන ආයතන හාය ක්‍රියාකාරරිත්තය හෝ පංචස්කන්දය ක්‍රියාකාරරිත්තය එක පිළිබඳව අබෝධයකින් එතනයි මේ වැඩේ කරන්න තියෙන් ඔබ එකරන සික්සාපද හෝ පින්කම් මේ ේරම කරන්න ව සලාඇතන මුල්කටන හෝ පංචස්කන්දය මුල්කටන පුද්ගලයා මල්කටග පුද්ගලයා මුල්කටන කරන ක්‍රාකාරාපේදී මම කරනව කියේ නහැකිි ඩුක්ව අි සංකාරය එකතු කිරීම සිද්ධ වෙන අනාගත පලවඋපදින සේතු ඔබ හදනෝ එනිසා මිනිස් මිනිස් ලෝට පුද පුද්ගලයා මොනතරම් මුලාවෙලාද කියලා කියනව නම් සුකීය ජීවිතය තුළ සසරහදනෝ අනාගත පලවපදිින්ට හේතු එකතු කරනවා ඒ අනාගත පලවපදිට හේතු එකතු කිරීම ඔයනොට හේතු නොතබා ඔසන් කිරීම බුදු සමය තුළ මාර්ගය වශයෙන් පෙන්න්නනවා හ ැබීම වුවට හේතු නොසබ අවසන් කිරීම එක පෞද්ගලිකව හේතු තබන්නෙත් තමා පෞද්ගලික හිතු අවසන් කර ඕනෙත් තමා එබවින් එබ එම අධ්‍යාත්මිකක අමාර්ගයට බුදුවරු මඟ පෙන්වී මැරුණ හම මවට පියාට ගුරෝරයායට කාටවත් ඔබයෙනුවෙන් කරන්න වැරි දෙක් එක මොකද මේ මුලාවත් ඔබේ එක මුලාවත්නේ මුලා ඔබේ නම් ඔ මුලා උදදුරගන්නඩ ඕන එවිට මේ සඳහා මම එතන එකක් අතද විරණය කරන්න හ නොත්ම වවතන කීපයක් කියනවා. මේ වැඩේ සඳහා යෝජිත ක්‍රියාමාර් කීපයක් මේ ට්‍රිපිට කිෙතුල පවතිනවා. ඒ සියල්ලේ ඔබේ අන්න ඕනු නෑ එකකින් පාරපාදාගන්න. ඒක තමයි දුක්ඛ නිරෝධ ගාමනී පටිපදාව කියන්නේ දුකින් නිදහස් එෙන්න්නට අනුගමනය කරන්න ඕන මවත්තනකර පාඩි තාව ගන්නේ එදනද මෙන්න මේ වචන දෙක ව වචන දෙකේවද ටිකීපයක් ඉදිරිපත් කරනවට එ දෙකේ පැවතින්නේ මුලාව සහ මුලාවන් මිදීම එදුක ඔබ අනුගමයකන ක්‍රියමාර්ගේ බුදුරජාණන් වහන්ස පහැදිිකර වධහරනවා ඔබ පංචස්කන්දේ නිත්සුකාත් වසයෙන් අරගන පංචු පාදානස්කන්දය හදන්නෙක් ද ඇැති වුණට එක්ටමයි කරන්නේ ප්‍රදජ්ජන භාවය තුළ එන ඒක දුක්කගාම නිපටිබදාව දැන් ඒ කරන වැඩේ වෙනුවට බුදුන් වහන්ේ පංචපාදනස්කන්දය නිදුක්කාා අත්වසන් බරන්න කියලා දෙබිටකි පෙන්නලා තියෙනවා නොත්තේ රෙන්ය කාටවත් කරගන්න මැතද අපි මේක ඉතා පැහැදිලි කරමින් අලුත්තු වචනය වචන දෙකක් එකතු කරලා අ නිත්‍ය සුකාපම නිදුකානාත්මකෙන වචන දෙක කර තිෙන කාරෙන් බලන්න ගියාමනි ලන්න වෙරි මේ සිතට හට ගන්නාව අරමුණට එකතුවීමෙන් පැවැත්ම සාධක සකස්වෙන බව සහ එකතු නොවීමෙන් මෙය කෙසන්ට වෙන්න පටනු ගන්න බව මේ එකතුවීම සහ එක නොවීම කියන කාරණාව එකතුවීම ප්‍රමාදය වශයෙන් සහ එකතුවීම ප්‍රමාදය වශයෙන් සමීප කර ල පන්න ල තිබෙනවා ඒ අ ඔබට අවශ්‍යක පාරක් ව එබඳු ඒක පංචස්කන්දේ අනි දුක්ඛානාත්නෙන් සුකාත්ය න වූ ඒ පෙලි දෙකින් දෙක පැවැත්මේසාහ නැවැත්මේ මාවත. එමන තන් දුක හේතුව යන්න පැවැත්මේ මාවත නැතිවුණු සැනසා මාවත නැවැත් මේ මාවත ප්‍රමාදය යන්න පැවැත් මේ මාවත අප්‍රමාදය යන්න නැවැත් මේ මාවත මේ එකක් අනුගමනය කරන්නේ කොහොඳද කියලා ගැමුරට තේරුම් ගන්නවන මර සතිය වඩන එක නැවත්නේ මාවත නත් ඒ මරණ සතිය කියලා කියන්නේ ඔබ පුද්ගලෙක් වසසින් දල අවදධහ මැරවා ගන මතක් කර න්නවා කියන්න තරනම් ඉන්න එපායක නෙවෙයි මතක තබගන්න එහම තමයි අපේ සමාජය හිතන්නේ එකොට අප පැහදිලි කරන තවත් කරන තිබෙන අමේමයි මේ මිනිසා විසින් කරන ක්‍රියාකාරකම් ටික සියල්ල අනාගත පලවඋපදන හේතු ඇති කරන මාර්ග තුනක් වසයෙන් බිදලා එක පැවැත් මේ මාවත කියලා පෙන්න්නනවා එතුනේ පැවැත් මේ පැවැත්මට තිබෙන හේතු අවසන් කරන එක නැවැත් මේ මවත කියලා පන්නනවා පැවැත් මේ මාවතර කියනවාක් කර්ම මාර්ගය කන්න කර්ම සුක කර්ම කරන්න සුක්ක කර්ම කියලා ැත් මවත්තරකගේ නවා කරමක්ෂය කිරීමේ කර්ම කියලා මේ එකකින් ඔබ මෙතන්ට සමීප වෙන්න ඕන සමීප වෙලා සාමානයෙන් ඔය සමීප දසුන් ගන්නේ කැමරාවිත් මට සතකයි මම ඇත දසුනත් දැකලති නෝ මුදවෙල්ලයි මුද වෙල ඉ නද ගුරු කැල්ලක්ගේ ද දෙ එකක් දිගට පේවා ඇත කළුම කළුපාට වෙනමකුත් පේන. නමුත් අ රාපියර පුවත් පතෙන් හෝ නැත්නම් පැරණ නැ් දැකලතේ නිසාට ඔපකල්පනය කරන්න පුොලන් ඒ පෙන නැවක් කියලා. නමුත් කළුපාට ගුලියක් විතරයි පේන්නේ. එක නැව සම්පර්ණ දක්වවෙන්නේ නෑ නැවල උපකල්පනයක් ඉතරයි. නමුත් ලඟට හෙමාවත් කළුපාටත් නෑ. ඒවගේ මේ එක නම් තියනවා අලස්සන විීදුරු තියනවා ඒවගේ ට්ටු තියෙනවා එකොට කොච්ට ්ලංකටාපහම සමීපදසනය කොතරම් හොඳට පේවාද මෙට නැව ඇතති දකිනවාග තමයි මේ සාමාන්‍යයෙන් සෝවානවෙලා නිවන් දකිනවා කියල කතා කරක ඉන්න ඇති වචනින් ඇති ඉන්නේ නමුත් මේ තෙරුම් අරගන සමීප්‍රටපු හම අනැව පේනවාගේ ඔට මේ අනුගමින් ප්‍රතිපදාව පේන්න ගන්න. ප බලත් පන්න ගන්නවා අන්න එහෙම තමන් තුළ අනුගමනය කර ප්‍රතිපදාව සසර පුරදු පැත්තව වෙනුවට තව පැත්තකට හරවන්ඩගෙන ගන්නඕන ඒත් අයක බලවත් වනෙ සතර පුරෘදුතු කරපු නිසා අපිකට කියන අනුසෝත ගාමී කියලා එක මේ ජීවිතය පමණක් නෝ සංසාරයත් බොහෝසේ බලවත් කරපු නිසා එයින් මෙිදෙන්ටහරිය අමාරුවයි ඊට වඩා බලවත් කරන්න කලා බුදුන් වහන්සේ වදාාරනුවත් උන්වහන්සේ පෙන්න පාර ඒක බලවත්නෙකට අරයට තිෙන තැර නැතු යනවා මේක බලවත් කරන්න පුළුව නං ඔබට ඒක විපාක පයෙන් නො පේනවා නම් අනිතකත් බලවත් කරන්න පුළුවන් මේ බලවත් කරන විපාක ලෞගික අර්භාතු බලවත් කරනක විපා කළ ෝකෝත්තර එනිසා මේකට ඉතින් සද්දා බල විරි බල සති බල සමාධි බල පඥා බල සති ඉන්ද්‍රී සති බල සම්මා සති ඒවාද වචනෙන් පෙන්න්නන බලවත් වෙන හැට සතර සති පට්ටාන සතර ඉන්දීති බ සති සම්බෝජ්ජංග සම්මා සතිඒ වචනති වුණට වචන පපාඩන් කරනකිරව යන මේ මෝඩකමට එකතු නොවෙන්නට ඒමොතට ඒතෙන් යෝදා ගත හැකි සතියක් මිනිසා දියුණු කරන්නටඕන දියුණු සතිය විසින් ඔට අර පෙර පාර වලක්කනො ඒත් දියුණු සතින් දකිනකතම ර යදා ප්ඥාය පස්සති කියලා කියන්නේ යම්මිටක නොනින් දකින්න පළුවන්ද එබැවින් ඔබට මේ මේ යම් පේන මේ දැම් මේ කියන ගාථාවතිී නවා මේක පමණක් තේරෙනවා නම් හොදටම ඇති සබ්බේ සංකාරා නිච්චාති යදා ප්ඥාය පස්සති යම්මටක සියලු සංස්කාරයන් අනිත්‍යයයි නුවනින් දකිනවාද කට සංකාර රැස්කිරීම කෙරෙහි කල කරෙනවා අලු අත නිබ්බින්දති එහම විුද්ිය නැත්තම් පිරිසදීමට මග එතුකට හු සංකාර රැස්කිරීම පාර වෙනට සංකාර රෝදේ මාර්ග තෝරගන්නවා වෙන මෙහෙම මේ වජ්්‍ය සූත්‍රය ආශයෙන් හරි සමාජයේ එබඳු දුකින්ඳ පොය ඉදිරිපත් කරන කාරණආශවයෙන් හරි මේ සංසාර ගමනේ නිමක් නැති බව සහ අන්තිවට දුක්කිණනීමක් කරනවා විඳපුකිෙනිකුත් නැති බව. නවතක මකොට ගැනීමෙන් විදවන බව. ඒ සසර සසර යනු විශාල මුලාවක් බව නිමක් නොවෙන ගමනක් බව. බුදුරෙලක මමාතක හරනොන් විදෙන්ට වෙනක් දොරට වක් නැති බව ඒය යුගෙන්ුගේ ඉස්මතිවෙන බව යුගේයේද දර්වෙන්ිටොන් ඕන බව හමෝට බැරි බව මේ කරුණු තේරුම් ගත්තම අන්න? වත්මන් යුගය තුළ මේ බාහිරවසයෙන් පතියව පීඩත්වට ඕන තරම් පේනෙනවානේ යිට වඩා වැඩි වෙන කාලතිනවා අඩුවෙන කාලතිය නවා ලබාගත්ත ජීවිතේ කෑමට ඇඳීමට පමණක් සීමාවෙන්නේ නැතිව සිතතේරුම් අරුණු සිතදුණු කරගන ඇතිවෙන නැතිවෙන සුකයක් වෙනුවට නැති නොවෙන මේ ජීවිතය තුළමස් ප්‍ර්ඥාවෙන් ලබන්ට ඕන මේ උත්තර විතර සැසීමට සමීප වෙන්නට තරන්න යැනවත් වෙන්න ඕන එම ඒ සැනසීමම හමුුවීම බුදුන් දැකීමයි බුදු ත යාමයි එතමයි අපේ බුදුන් ඔය ඇතැම්මහ අප කීන පරිදි පිළිමේ හරි පුද්ලය හරිනෙේ කලාවස්තු නැත්නම් ඇහයට පේනු සම්මත දේවල් නමුත් බුදුන් වහන්සේ වදාරන්නේ මේ මෙතෙන්ට පත්වුණ හම එක තමයි මිනිසාට සැනසීමගෙනත් දෙෙන ධර්මය කියන්නේ කවදහරි දවසක ඉගෙන ගන්න ඉස්සට ඕන කවදහරි දවසක මේ ධර්මය කියන පදේ ගැඹුරු මාර්තය නිර්වාණය කියන එක ය ධර්මය සාරක කළට ජීවතෙනවා කියන්නේ නිර්වාණය සරණ කොළන ජීවත්තෙනවා කියන එක ධර්මය සරකට ජීවත්වෙනනකට බාහිට ෝක කර්මයටමක්වක් කරන්න දෙයක් නෑමක ඒක දුරෝලයිඒෙන් බලපෑම් කරන්න බෑ. නිසා ධර්මය කියන ජාත කතාවට ධර්මය චරත කතාවට ධර්මය කියයන බන කතාවකට කියලා හිතන්න ඇතුව ධර්මය හොයන යන්නස්ොයන්නට සම්බවේ අදල් මාර්ගයටට ප්‍රස්ටීමටමකරු පැදිිකරීම ොනිස්්‍රේවායි කියන සුභාසිසනය කරමින් ම ධර්මාණු ශස්සනාව මෙසේ අවසන් කරනවා. න්න පාන ්‍යා ට තු ర్ ి త ంగ නం ජ න්සේන දියන ජాතික ්‍රවාහන වෛද්‍ය ආతන తන සාావ ව තු නමඩුව දර්සන දිంచ ుන හ . අర్මන మ . කුමාරි ෑනියන්ද අවරු තිස්සතරක පර මියගේ සරප්තයමල වර පියාන්ද අවරුදු දාහතරකට පර මියගිය සුගත්මල ර සයුරාද ක්‍රියත්තා ක්‍රියම්මමාඇතුළු පවලේ මියගේ සුල්ල ඥාතය ගෞරෙන් සිපත් කරන අතර අවශ්‍යනම් පින්නන ෝදන් කිරීම ඔවන් මේ පින් ලබාග ලබාගැනීම සූස්ානක සිටි නම් උපින උපකාරී වී ජීවිතය සැපත් කරගෙන මතු බවකි උප ලබා බුද්ධ මහොත්තම කල්්‍යානමිත සෙවන ලැබ සතරින් මදීම හැකිවවායන්න ඕන්ගේ පලාාර්ථනය. එසම ජානයේ ්‍යාපාර කටතු කරන තිළංගගේ දනංජනා දියනියගේ සිරු කටයුතු කිදු බදාවින් තොර පත්තක යාමත් කි රෝගයක්්‍යයක් අතුරුවන්තරාව තොර සූසේ විසිටීමටත් සන ්‍රයිමල රතුර පවලේ සසිර ාතමිත්‍රාදීගේ හපත් ්‍යහවත පිසත් නිවන්න අවබෝධය පිනිසත් මෙම උතුම් ධර්මදශය ජනිතවන්න පුුණණිකුසලේ හේතු පනිස්්වේවායි කියල ප්‍රාර්ථනා කරනවා. එසේම ගෞුණ දේශයන් වහන්සරතුන් නිර්වාණ අබෝධය ලැබේවායි කියල පාර්ථනා කරන. කිසිදු බාධාවකින් තොර පවත්තන්නේ යාම කියන එක වෙනුවට බාධක ගනගන්න තුෙන් තැන දියුණු කරගන්නන එත්නම් ලෝක බාධානකරයක් නෑ කොතනකවත් ඒවා ඒවා අපට ප්‍රශ්නයක් කරන ගන්නඩ බුදු සමින් නිග ගන්න කෙනෙක මයිමට කියන්න තියන්න එබවින් ඔබේ උබේ සපලවී හැකි යහපත් පැතුම් සියල්ල සපල වේවා. ඔබට මෙම කරුණු පැහදිලි කිරීම අනුගම පති පදාවක් තුලින් මේ සැනසිල්ලට පත්වෙන්නට මගවිරකරගණඩ හේතුවේවායි ප්‍රාර්ථනා කරගන්න. සභියුතියේ වජ්්‍යන්තු, සබරෝගෝ විනස්සතු. මාතේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙනාටම තෙරවන් සරණයි. දේශයෝ නි්පාඩන්.